Sri Lanka නිදහස් පක්ෂය තුල වර්තමානයේ මතු ඇති අර්බුදකාරී තත්ත්වයත් සමග වැඩබලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කෙරුණා. ඔහු සමග සිටින පක්ෂයේ සෙසු නියෝජිතින් සහ රජ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජාන්ත, නලින් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපෑන මහතුරුන් රජ නියෝජනය කරමින් සාකච්ඡාවට එක් වුණා. Sri Lanka නිදහස් පක්ෂය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූයේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා මහින්ද අමරවීර රාජමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහතුරුන් ඉදිරියේදී නව සංධානයක් පිහිටවීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි සාකච්ඡාවට එක් වූ නියෝජිතින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙලා ඉන්න විශාල කණ්ඩායම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනත් එකතුලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්දානයක් හදනවා කියන කාරණාව පිළිබඳව ඔබතුමාලා දන්නවා අපි එදා ඉඳන් මතක් කරපු කාරණයක්. ඒ අනුව අපි අද දිනේදී පළමු සාකච්ඡාව පැවැත්වුවා සියලුම ස්වාධීන මන්ත්‍රීතුමාලාත් ඒ වගේම පක්ෂවල ඉන්න කණ්ඩායමුත් එක්ක. දැන් අද කවුද ප්‍රබල හිටියේ සාමාන්‍ය කවුරුද හිටියේ සාමාන්‍ය ප්‍රබල ඔබතුමාලට අපි ඉස්සරහට කියන්නේ කවුද කියලා. දැන් ඔබතුමාලා සහ මේ ආණ්ඩුවේ පාර්ශ්ව අතර සාකච්ඡා ඇති වෙද්දී ඔබතුමාලට කියනවානේ ආණ්ඩුවට එක්කන් යන්න හදන්නේ කියලා මේ නිදහස් පක්ෂයේ ඒ චෝදනාව එයි නේද ඍජුවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් අපිත් එක්ක සාකච්ඡා කරපු කිසිම කෙනෙක් අපේක්ෂක අපි තාම තීන්දුව කළා නැහැ මොකද ඒකට තාම වෙලාව නෙමෙයි හැබැයි අපි එක පණිවිඩයක් කියනවා ඊළඟ ජනාධිපති කවුරු වුණත් ඒ ජනාධිපතිවරයා හදන්න මේ කණ්ඩායම තමයි මුල් වෙන්නේ දැන් මේ සන්ධානයේ නම මොකද්ද පාට මොකද්ද නැහැ තාම අපි ඒව ගැන කල්පනා කරලා නැහැ අපි එකතුවක් තමයි මුලින්ම අපි හදාගත්තා. දැන් ඊයේ කිව්වා මේ විජයදාස මහත්තයාට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න කියලා. ඉඩ දෙනවද? නැහැ ඒ පිළිබඳව අපි ඉස්සරහට බලමු මේක. ඒක උසාවියේ තියෙන කාරණාවක්. මේ වෙලාවේ පොඩ්ඩ මොකද්ද මේ කරන්න හදන්නේ ආණ්ඩුවත් එක්ක? බඩු මිල අඩු කරන්න යන්නේ. මේ රටේ ජනතාවට විශාල වශයෙන් බලපාන බඩු මිල තියෙනවා. ඔව්. ඒකත් අපි සාකච්ඡා කරනවා. ඔව්. බඩු මිල වැඩිනේ. හරි හරි. බඩු මිල වැඩි. නැහැ දැන් බඩු මිල අඩු කරගෙන යන්නේ. දැන් මේ ආණ්ඩුවේ අමතිවරුයි නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුයි ලනව සම්දානයක් හදලාද? නේ සම්දාන ගැන අපි හැමදාම කතා කරනවානේ අපි ඒගොල්ලෝ එක්ක එකට වැඩ කරගෙන ඉන්නවා දැනුත් අපි ඉතින් හැමදාම අපි සාකච්ඡා කරනවා පවත්නවා ඔබතුමා අලුත් සම්දානයක් හදන්නද ඔව් ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කොහොමද ඒක පොඩ්ඩක් පයිදින්න අපි පස්සේ දිනු ගන්න ඔව් ඒ කියන්නේ නිදහස් පක්ෂයේ මේ ප්‍රබලයොත් එක්ක නෙමෙයිද නෑ 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 අපි පාර්ලිමේන්තුවේ ඉන්න ස්වාධීන කණ්ඩායමක් ඔව් ඒ ඔක්කොම එකට එකතු වෙනවා ඔබතුමා අර සම්දානයක් කොහොමද තියෙනවනේ ඒකත් එක්ක නිදහස් පක්ෂයේ മന്ത്രിවරු එකතු වෙනවද ඔව් ඔක්කොම එකතු වෙනවා එකතු වෙනවා ඒ කියන්නේ රනිල් මහත්තයා සපෝට් කරනවා කාටද සපෝට් කරන්න කියනක තීන්දුව වෙන්නේ තව ඉස්සරහට ඔව් අපිට වොමනා වුණා නිවැරදි අවස්ථාවේදී මේක ඉදිරියට එන්න යනවා മന്ത്രിවරු 30කට ආසන්න ප්‍රමාණයක් අපි සමග එක කණ්ඩායමක් හිටාද ඉන්නෝ ඒ අය විවිධ දේශපාලන පක්ෂවලට අයිති අය ඒ වගේම පොත්ව මන්ත්‍රීවරු ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සියල්ලම ඉන්නවා. ඉතින් අපි අද කතා කරුවා අපේ ඊළඟ දේශපාලන උපාය මාර්ග කුමක් විය යුතුදයි කියලා අපි කල්පනා කරුවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ලබන මාසේ හම්බන්තොටින් මහා රැලියක් අපේ දේශපාලන සම්දානයක් අපි නිර්මාණය කරනවා. දැන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු අපි දැක්ක මේ සාකච්ඡාවේ ඉන්නවා. ඔව් ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නවා. ඒවල ආණ්ඩුවේ ඇමතිවරු හිටියා වුණත් තීන්දුවක් ගැනීමේදී විශේෂයෙන් දේශපාලන තීන්දුවක් ගැනීමේදී එක කණ්ඩායමකට තමයි වැඩ කරන්නේ.